උද්ධික රංගනයෙන් ලාංකික වීසා හිරවෙලා යොහන් බාසුර වාර්තා කල්ලතේ. හිටපු පාර්ලිමේන්තුමන් ප්‍රී රංගන ශිල්පී උද්ධික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩිතැබේ මේ සිද්ධිය රඟපෑමක් යැයි ප්‍රසිද්ධවීමත් සමඟ යුරෝපා රටවල් රැසක ඇමරිකාව මෙරට සහ ඇමරිකාව මෙරට පුරවැසියන්ට වීසා නිකුත් කිරීමේදී දැඩි පිළිවෙතක් අනුගමනය කරන බව වාර්තා වෙනවා. ඇමරිකාව, කැනඩාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල්වලට වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට වීසා ගැනීම සඳහා සති ගණනාවක් බලා සිටීමට සිදුව ඇති බවද වාර්තා වෙනවා. මෙරට පවතින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු හේතුවෙන් බොහෝ පුද්ගලයන් සංචාරක වීසා මත විදේශගතව පසුව දේශපාලන රැකවරණය ඉල්ලා සිටින බවත් දැනගන්නට තිබෙනවා. එම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර වීසා නිකුත් කිරීමේදී දැඩිව විමසිලිමත් වන ලෙස ප්‍රධාන රටවල්වලට අයත් මෙරට තානාපති කාර්යාලවලට උපදෙස් ලැබී ඇති බවත් දේශපාලඥයන් ඔවුන්ගේ දරුවන් සහ ඥාතීන් වීසා ඉල්ලුම් කිරීමේදී දැඩිව සොයා බලන ලෙස උපදෙස් දී ඇති බවත් කියවෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය මූලික කරගෙන ඔහු කැනඩාවට ගොස් එරට දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවත් වාර්තා වෙනවා. මේක අපි කතා කරන්න ඕනි කාරණාවක්. මෙතනදී එක්කෙනෙක් මේ කවුද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ වගේම ප්‍රකට රංගන ශිල්පියෙක්, එතකොට වගකීම් දරන්නට ඕනි පුද්ගලයෙක්, ඔහුගේ හැසිරීම් රටාව ගැන කියවෙන්නේ, ඔහු රංගනයක නිරත වෙලා ඔහු ඔහුගේ හිතවත් පොලිස් නිලධාරියෙක්ට කියලා ඔවුන් විසින්ම සැලසුම් සහගතව වෙඩි තබාගෙන ඒක තමයි දැන් අනාවරණය වෙමින් පවතින්නේ. මොකටද ආරංචි මාර්ග කියන ආකාරයට කැනඩාවේ දේශපාලන රැකවරණය ලබා ගන්න දැන් මොකද වෙලා තියෙන්නේ? මේ තනි පුද්ගලයෙක් ආත්මාර්ථකාමීත්වය පෙරදරි කරගෙන තමන්ගේ අනාගතයේ පවණක් ගැන හිතලා, හැබැයි කතා කරේ කොහොමද දේශපාලනයේදී, කොහොමද පාර්ලිමේන්තුවේදී කතා කළේ, හැබැයි ක්‍රියා කළේ කොහොමද, එහෙම කටයුතු කළා මොකද වෙලා තියෙන්නේ? මෙන්න කියනවා ලාංකිකයන්ගේ වීසා හිර වෙලා බටහිර රටවල්වල, යුරෝපා රටවල්වල, ඊට අමතරව ඇමරිකාවේ, මේ හැම තැනම මේවා සති ගාණක් තිස්සේ දෙන්නේ නැති තත්ත්වයකට පත් වෙලා ඔවුන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා රට යාමේ සිහින තියාගෙන, රස්සාවල් කරන්න බලාගෙන, ජීවිතේ ගොඩ යන්න තියාගෙන කී දෙනෙක්ගේ ගමන් මාර්ගයේද මේ අවුරලා තියෙන්නේ? දැඩිව ක්‍රියාත්මක කරන්න අපි පොලිසියටත් මතක් කරනවා. අර එහා සහකාර පොලිස් අධිකාරිය කියන්නේ ASP-නි, ASP පැනලා ගියාට පස්සේ ඊළඟ දවසේ මාධ්‍ය ආමුකට ඇවිල්ලා කියනවා ASP මෙහෙමයි කියලා. එහෙක වෙන්නේ කොහොමද? අඩුගානේ ASP-ව යන්න කලින් අල්ලන්න බැරි වුණාද පොලිසියට? අපි අහනවා මේවටත් උත්තර දෙන්න, මේවා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න, රටක අනිත් පුරවැසියන්ට තියෙන ගමන් මඟ අහුරලා කරන වැඩ ආත්මාර්ථකාමීත්වය පෙරදරි කරගෙන.